Subavadi ජීවිතයකට සුභ TV අපේ අධ්‍යාපන ක්‍රමය තුළ දෙමව්පියන්ට සහ දරුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ශිෂ්‍යත්ව විභාගය. ශිෂ්‍යත්ව විභාගයට සාමාන්‍යයෙන් කියන්නේ අම්මලාගේ විභාගය කියලා. හැබැයි මේ කොරෝනා යුගයත් එක්ක මේ විභාගය සඳහා අමතර පන්ති යන්න එහෙම නැත්නම් වැඩියෙන් ඉගෙන ගන්න තිබුණු අවස්ථා ටිකක් මග ඇරිලා ගියා. ඒක ඔක්කොම විශේෂයෙන්ම Zoom එවැනි සමාජ මාධ්‍ය ඔස්සේ කරන්නට දරුවන්ට සිද්ධ වුණා. අන්න ඒ සිදුවීමත් එක්කම දරුවන් ටිකක් අක්‍රීය වුණා. දරුවන් ටිකක් කනස්සල්ලටපත් වුණා. දරුවන් මානසිකව යම්කිසි ආතතික තත්වයකටපත් වුණා. මොකද අවුරුදු 10ක දරුවෙක් තමයි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නේ. මේ අවුරුදු 10ේ දරුවාට අවශ්‍ය වෙන්නේ මොනවද? සෙල්ලම් කරන්න, ක්‍රීඩාවේ ඉන්න, සෞන්දර්යය හැසිරෙන්න, තමන්ගේ සම වයසේ මිතුර මිතුරියන් එක්ක අදහස් සුව මාරු කරගන්න, සමහරවිට රණ්ඩු වෙන්න, බැනගන්න, මේ හැමදේම අවුරුදු 10ක දරුවෙක්ගේ සාමාන්‍ය අවශ්‍යතා. ඉතින් මේ සියලු දේත් එක්කම අපේ දරුවන් දැන් සූදානම් වෙනවා ශිෂ්‍යත්ව විභාගයකට. සෑම වසරකම වගේ අවුරුදු 10ක මේ පුංචි දරුවාට ශිෂ්‍යත්ව විභාගය කියන්නේ නම් මහා මෙරක් තරම් බරපතල දෙයක්. සමහර වෙලාවට මේ පුංචි මොලේට මෙය දරා ගන්නට පුළුවන්ද කියලා හිතනවා. සමහර කාලවල වල දෙක වසරේ සිට ප්‍රශ්න පාඩම් කරගනිමින් ඒවැ පිළිතුරු පාඩම් කරගනිමින් ප්‍රශ්න 40,000ක් පමණ දරුවන් පාඩම් කරනවා. හැබැයි සමහර වෙලාවට ඒ එකක්වත් විභාගයට ගියාම එන්නේ නැති වෙන්නට පුළුවන්. එතකොට මේ පුංචි දරුවා අසරණ වන්නට පුළුවන්. ඉතින් අපි දන්නවා අපි මේ ලියන්නේ මතකය මත පදනම් වෙච්ච විභාගයකට. එතකොට මතකය මත පදනම් වෙච්ච විභාගයකට ලියනකොට අපි ළඟ තියෙන අත්පොත් එහෙම නැත්නම් අපි ළඟ තියෙන පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර නැත්නම් අපේ ගුරුවරු අපේ දෙමව්පියෝ මේ කවුරුත් විභාගයට යන්නේ නැහැ. මේ දරුවා විභාගයට යනවා. පෑනක් පැන්සලක් අරගෙන හැබැයි දරුවාගේ විභාගය රඳාපවතින මෙහි ජයග්‍රහණේ රඳාපවතින්නේ දරුවාගේ මානසික තත්ත්වය මත. ඔබ දැනගන්නට ඕන දේ දරුවා යහපත් මානසික තත්වයකින් ගියොතින් දරුවාට යහපත් මානසික තත්වයක් අපි හුරු කරලා තිබුණොතින් ඒ දරුවාට විභාගයේ ජය ගන්නට පුළුවන්. දැන් අපි උදාහරණයක් විදියට හිතමු සමහර දරුවන්ට පාඩම් කරවන්න මව ළඟ ඉන්නට ඕනේ. අම්මලා කියන්නේ ඇවිල්ලා අනේ මං චුට්ටක් අයින් වුණොත් එහෙම මේ ළමයා මොනව කරනවද මන්දා. එක ඉරියව්කින් ඉන්න බෑ. කිසි දෙයක් කරන්නේ නැහැ. මේ කිව්ව දේ මේ මතක නැහැ. මේ මගේ ළඟ ඉන්නකොට හරියට කරනවා. ඉස්කෝලේට ගියාම නැත්තම් ප්‍රශ්න පත්‍රයක් දුන්නාම ලකුණු ගන්නෙ නැහැ. දැන් මේ සියලු දෙයට හේතුව මොකද්ද? දරුවාගේ මානසික රටාව අපි හුරු කරපු. සමහර දරුවන් පාඩම් කරනකොට ගෙදර අය දෙමව්පියන් කරන්නේ වායු සමීකරණය කරලා එමත්නම් විදුලි පංකා දාලා ඊටම සුව පහසු පුටුවක ඉඳගන්නට සලස්සලා ළඟ අහල පහල කෑම බීම තියලා වතුරද කේක්ද බිස්කට්ද තියලා සමහර දරුවෝ ඇඳේ නිදාගෙන පවා නිදාගන්න ඇඳුම පිජාම කැඳගෙන පවා පාඩම් කරනවා. දැන් අපේ මොළය කියන්නේ මොකද්ද? ඕනම දෙයක් හුරු කරගන්න කෙනෙක්. මේ මොළය අපි කෙනෙක් විදියට ගත්තොත් මොළය කරන්නේ යම් දෙයක් හුරු කරගන්න එක. අපි චක්‍රය පාඩම් කරන්නේ කොහොමද? අපි ගාථාවක් කවියක් පාඩම් කරන්නේ කොහොමද? කියලා 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 අපේ මොළයට එය කාවත් වෙනවා. ඒ මොළයට ඒ රටාව අපි තැම්පත් කරලා දෙනවා. ඉතින් සාමාන්‍ය ක්‍රියාවලිය තුල දරුවා පුරුපුරුදු වෙලා ඉන්නේ මම සමග ළඟ ඉඳලා වැඩ කරන්න නම් එහෙම නැත්නම් ඉතාමත්ම සුවපහසුව ඉන්න නම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ දරුවා විභාගයට ගියාම කවුරුත් ළඟ නැහැ. ඒ වගේම දරුවාට සුව පහසු විභාග ශාලාවක් ලැබෙන්නේ නැහැ. එතකොට එතෙන්දී දරුවාගේ මානසිකත්වයට හුරු පුරුදු දරුවාගේ මොළයට හුරු පුරුදු රටාව අයින් වෙනවා. එතකොට දරුවා සීමිත කාලයක් තුළ විභාගයට ලියන්න ඕනේ. ඒ තුළ දරුවාව යම්කිසි කම්පනයකට යම්කිසි දුර්වලතාවයකට යම්කිසි මානසික අසහනයකට පත් වෙන්නට පුළුවන් මේ දරුවා පුංචි දරුවෙක් නිසා. ඉතින් අපි සාමාන්‍ය මානසික තත්ත්වය දරුවාට ඇති කළා තියෙනවා නම් බොහෝ අය මේ විභාගයට ගිහිල්ලා එනකොට ගේට්ටුව ළඟදීම දෙමව්පියෝ අහනවනේ ප්‍රශ්න ලිව්වද කියලා. සමහරවිට දරුවන්ට ප්‍රශ්නයට උත්තරේ මතක් වෙන්නේ ගේට්ටුව ළඟදී. නැත්නම් ගෙදර ආවට පස්සේ. ටිකක් දවස් ගියාට පස්සේ. ඇයි හේතුව? දරුවා මේ පිළිබඳව දැනගෙන හිටියා. හැබැයි දරුවාගේ මානසිකත්වයේ තුල අර සීමිත කාලයකදී මේක ගොනු කරලා හරි විදියට දැනගෙන අවබෝධයෙන් ලියන්නට තරම් ශක්තියක් මනස තුල ඇති වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ දෙමව්පියෝ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. හැබැයි
ඔවුන් මොහොතකටවත් හිතන්නේ නැහැ මේ දරුවා මේ දරුවාගේ මානසිකත්වයේ තුල තියෙන මනස තුල තැම්පත් වෙලා තියෙන දේවල් තනියම අරන් ගිහිල්ලා නේද විභාගයට ලියන්නේ කියලා. ඒ නිසා දයාබර දෙමව්පියනි ඔබට සිද්ධ වෙනවා ඔබගේ දරුවාගේ යහපත් නැත්නම් අපි කියනවා මානසික නිරෝගී මානසික සෞඛ්‍ය ඇති කිරීම දරුවාට හොඳ පෞරුෂයක් ඇති කිරීම දරුවාට ආකල්ප හොඳ විදිහට තිබා ගැනීමට උදව් කිරීම සහ දරුවාට ස්වාධීනව වැඩ කරන්නට හුරු රටාවක් දරුවාට ඇති කළ දීම මේ ඉතාමත්ම වැදගත්. ඒ වගේම දරුවා විභාගයට යනකොට යන්නේ තමන්ගේ මානසිකත්වය අරගෙන විතරක් නිසා මේ මානසිකත්වයේ මතම තමයි දරුවාගේ ජයග්‍රහණය තියෙන්නේ. අපිට අත්දැකීම් තියෙනවා පන්තියේ පළවෙනියා වෙන දරුවා සමහරවිට ශිෂ්‍යත්වයෙන් අසමත් වෙලා. ඒ වගේම සමහර වෙලාවට ඉතාම ප්‍රායෝගිකව වැඩ කරන දරුවන් ශිෂ්‍යත්වයේදී සමත් වෙලා. සමහරවිට හිතා ගන්න බැරි දරුවන් ශිෂ්‍යත්වයෙන් සමත් වෙන අතර බලාපොරොත්තු සහගත දරුවන් ශිෂ්‍යත්වයෙන් අසමත් වෙනවා. වෙනත් විභාගවලදීත් මේ ක්‍රමයම තමයි. මොකද හේතුව අපේ දෙමව්පියන් තාම වටහාගෙන නැහැ දරුවාගේ මානසිකත්වය කියන්නේ කුමක්ද කියලා. දරුවාට ලකුණු අඩු වුණොත් අපි දරුවාට ගුටි බැට දීලා දරුවාට දඩුවම් කරලා දරුවාට බැන වැදිලා මේ කිසි තේරුමක් නැහැ. දරුවාගේ මානසික රටාව හදා ගැනීමට උදව් කිරීම දෙමව්පියන් සතු කාර්යයක්. එතකොට මෙහිදී අපි සලකා බලන්නට ඕනේ දරුවන්ට මනෝවිද්‍යාත්මකව ඉගෙනුම් ක්‍රම තියෙනවා. දරුවෙක්ගේ මොළය වඩා ආකර්ෂණය කරන ඉගෙනුම් ක්‍රම රටාවන් තියෙනවා. මේවා හඳුනා ගන්නට ඕනේ. ඊටත් අමතරව මේ දරුවා තුළ ඇති ශක්්‍යතාවයන් නැත්නම් හැකියාවන් මොනවද? නැත්නම් විවිධ පෞරුෂයේ හෝ ආකල්පවල මානසිකත්වය තුළ තියෙන දුර්වලකම් මොනවද? මේ අපි හඳුනා ගන්නට ඕනේ. ඒ වගේම දරුවන්ට කැමැති ක්‍රමවේදයක් යටතේ තමන්ගේ ස්වාධීනව පාඩම් කරනකොට ඒ කලාව, ඒ රටාව, ඒ විද්‍යාව දරුවාට හඳුනලා දෙන්නට ඕනේ. එතකොට තමයි දරුවෙක් ආසාවෙන් ඒ දේ කරන්නේ. දරුවා සතුටින් පාඩම් කරන්නේ නැත්නම් කිසි විටක දරුවා ගිහිලා විභාගයේදී සතුටෙන් එළියන්නේ නැහැ. ඒ නිසා අපි ළඟ ගුටි බැට දීලා දරුවට දඬුවම් දීලා දරුවට තර්ජන ගර්ජන කරලා ඒ වෙලාවේ දරුවා පාඩම් කරත් විභාගයට ගියාම ස්වාධීනව ඉන්නේ දරුවාට කවුරුත් එතර නැහැ. ඒක නිසා දරුවාට ඕන විදිහට හැසිරෙන්න පුළුවන්. මම මතක් කරන්නට කැමතියි මීට වසර ගණනාවකට කලින් වෙච්ච සිද්ධියක්. එක් දරුවෙක් මේ විදිහටම රූපහානිය බලන්න දුන්නේ නැහැ, සෙල්ලම් කරන්න දුන්නේ නැහැ, කිසිම දෙයක් නැතුව මේ දරුවා ශිෂ්‍යත්වයටම වසර ගාණක් තිස්සේ මේ දෙමව්පියන් හුරු කළා. මේ දරුවාට කිසිම ඒ ළමා කාලයේ කිසිම රසයක් විඳින්නට අවකාශය තිබුණේ නැහැ. ඉතින් මේ දරුවා විභාගයට ගියා. විභාගයට ගිහිල්ලා ලියන්න ගත්තා. හරියට ඔළුවේ බරගතියක් දැනුණා. දරුවා බැලුවා ඉස්කෝලේ ඒ දැල් වලින් එහා ජනේලෙන් එහා බලනකොට අහසේ සරුංගලයක් යනවා දැක්කා. දැන් මේ දරුවා මොකද කළේ? මේ සරුංගලයේ දිහා බලාගෙන හිටියා. මේ සරුංගලයේ එහාට මෙහාට කැරකෙනවා. බිමට වැටෙන්න යනවා. මේ දරුවා රස ගැන්නුණා. මේ සරුංගලයේ දිහාම බලාගෙන හිටියා. හැබැයි විභාගයට ලියන්න තිබුණ වෙලාව අවසන් වුණා. විභාග ප්‍රතිඵලාව සාමාන්‍ය මේ දරුවා දෙමව්පියන්ගේ දෙන ලොකු අවධානය නිසාම ඉතාමත්ම හොඳින් නැත්නම් පන්තියේ මුල් පෙළේ ඉන්න දරුවෙක්. හැබැයි ශිෂ්‍යත්වයේ අසමත්. මේ දෙමව්පියන් කිව්වේ කිසි විටක මෙය වෙන්නට බෑ, මගේ දරුවා ඉතාම දක්ෂ කෙනෙක්, ඒ නිසා විභාගයේ යම් කිසි වැරද්දක් වෙලා ඇති කියලා. හැබැයි විදුහල්පතිතුමා මේ දරුවව කැඳෙව්වා. මේ දරුවාගෙන් ඇහුවා මොකද්ද පුතේ උනේ කියලා. මේ විදුහල්පතිතුමාට පුළුවන් වුණා දරුවාගේ සත්‍ය එළිදරව් කරන්න. දරුවා කිව්වා අනේ සර් කියන්න නම් එපා, මගේ මේ මම ඉන්නකොට සරුංගලයක් යනවා දැක්ක, මම ඒක තියා බලන් හිටියා, එතකොට මට ලියන වෙලාව පහු වෙලා කියලා. ඉතින් පුතේ මොනවත් ලිව්වේ නැද්ද? මේ දරුවා කිව්වා ඔව් මම ලිව්වා දෙයක්. අනේ සර් බුදු සර් ඒක නම් කියන්න එපා, අම්මයි තාත්තයි මාව මරයි කියලා. අනේ පුතේ කියන්නකො දැන් මොකද්ද ලිව්වේ? දුන්න බැටේ කියලා මම ලිව්වා. කාටද පුතේ දුන්න බැටේ? අම්මටයි තාත්තටයි. ඇයි පුතේ? අම්මයි තාත්තයි මට සෙල්ලම් කරන්න දුන්නේ, ටීවි බලන්න දුන්නේ, මුළු දවසම ශිෂ්‍යත්ව කිව්වා, මට එපා වෙලා හිටියේ කියලා කිව්වා. මෙවැනි සිද්ධි ඕන තරම් මම දන්නවා. මේ සිද්ධි ඔබට උපුටා දැක්වේ ඔබේ දරුවාට ශිෂ්‍යත්වයට ඉලක්ක කරාට හෝ වෙනත් විභාගයකින් සමත් වෙන ඉලක්ක කරාට ඒ දරුවාගේ මනෝභාවයන්, ඒ දරුවාගේ දරුවෙක් විදිහට අවශ්‍ය මානසික ශක්තිය, ඒ අවශ්‍ය දේවල් අපිට බැහැර කරන්නට, ඒවා තහනම් කරන්නට, ඒවට නීති පනවන්නට, සීමා පනවන්නට අපිට පුළුවන්කමක් නැහැ. එහෙම වුණොත් අපි කියනවා වම් මොළය සහ දකුණු මොළය කියලා. මේ මොළ දෙක සමබරව ක්‍රියාත්මකුනේ නැත්නම් දරුවාට ආතතියක් ඇති වෙන්නේ, නොරිස්සුම් ස්වභාවයක් ඇති වෙන්නේ, කලකිරීම සහගත ස්වභාවයක් තමයි ඇති වෙන්නේ. ඉතින් අර දෙමව්පියෝ කියනවානේ එක තැන ඉන්න බැරි ළමයි. ඔව්, එක තැන ඉන්න ක්‍රමවේදයක් තියෙනවා. පාඩම් මතකෙටින් නැති දරුවන්ට ඔව් මනෝවිද්‍යාවේ ඉතාමත්ම සූක්ෂම දරුවාට ආවේනික
විභාගයට මූණ දීලා ඉතාමත්ම හොඳින් ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබෙන බාඩම් මතක තබා ගැනීමේ නොයෙකුත් ක්‍රමවේද තියෙනවා. එතකොට මේ ක්‍රමවේද අනුව දරුවා මෙහෙමන්නට ඕනේ. සමහර දෙමව්පියන් කියන්නේ ශිෂ්‍යත්වයේ ළඟයි දැන් පීනන්න යන්න බෑ, නටන්න බෑ, සින්දු කියන්න බෑ, චිත්‍ර අඳින්න බෑ, ටීවී බලන්න බෑ, කිසිම දෙයක් කරන්න බෑ, දැන් ශිෂ්‍යත්වය විතරයි. ඔබට තේරුම් ගත යුතු දේ තමයි ශිෂ්‍යත්වය විතරක් කියන කියලා එහෙම කරොත් ඔබට අවසානයේ ශිෂ්‍යත්වයේ ජයග්‍රහණයක් නැති වෙන්නට පුළුවන්. දරුවාට සමබර මානසික ශක්තියක් ඇති කිරීම උදෙසා ඔබ කැප වෙන්නට ඕනේ. විශේෂයෙන්ම දරුවාට సౌందර්යය හැසිරෙන්න, දරුවාට ගීතයක් අහන්න, චිත්‍රයක් අඳින්න, දරුවාට නර්තනයක් රංගනයක් කරන්න මේ දේවලුත් හරි විදිහට තිබුණොත් තමයි දරුවාගේ මානසිකත්වයේ සුමට වෙන්නේ. එතකොට තමයි මානසිකත්වයේ ප්‍රබෝධමත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඉතාමත්ම අවශ්‍ය දෙයක්. බහුවිධ බුද්ධි න්‍යාය පිළිබඳව ඔබ අහලා තියෙනවා, බොහෝ අය ගැන දන්නවා. මේ බහුවිධ බුද්ධි න්‍යාය මගින් ඇති පවත්වන පරීක්ෂණ වාර්තාවක් තියෙනවා. මේ පරීක්ෂණ වාර්තාව දරුවෙක්ගේ සැබෑ මානසික තත්ත්වය පිළිබඳව, සහජ මොළය ක්‍රියාත්මක කරන විදිය, ඒ වගේම දරුවන්ගේ ඉගෙනුම් ක්‍රමවේද පිළිබඳව, දරුවන්ගේ පෞරුෂය පිළිබඳව ආදී විතරක් නෙමේ, දරුවන්ගේ මොළය ප්‍රිය කරන, ආකර්ෂණය කරන විශේෂේත්‍ර සහ අනාගත වෘත්තීය ක්ෂේත්‍ර පවා හෙළිදරව් කරන විද්‍යාත්මක ලේඛනයක්. ඉතින් මේ සියලු දේ පිළිබඳව දෙමව්පිය දැනුවත් වෙන්නට ඕනේ. නිකන් ඉඳලා નિરાයාසයෙන් ලොකු වෙනකොට ටිකක් කල් ගියාම අපේ ඇනුම් බැනුම් වැඩි වුණාම, අපේ තර්ජන කර්ජන වැඩි වුණාම දරුවා හැදේ කියලා හිතන්නට බෑ. මොනම කරත් දරුවා විභාගට ලියන්නේ අපි කවුරුත් ඉන්න තැන නෙමේ. ඒක නිසා විභාගිකින් ජයග්‍රහණය කරන්න විතරක් නෙමේ, අනාගතයේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න, අනාගත වෘත්තීය ජීවිතයක් ගෙවන්න එය ස්වාධීනව කළ යුතු දෙයක්. ඒ කණ්ඩායම් වශයෙන් කරන්නට බෑ, පවුලේ උදවියත් එක්ක ගිහිලා කරන්නට බෑ. ඒක නිසා එම ශක්තිය ලබා දෙන්නට දෙමව්පියන් ඉතාමත්ම හොඳින් මේ දරුවන් හදාගන්න, නැත්නම් දරුවන්ට අධ්‍යාපනයට යොමු කළ යුතු කලාව සහ විද්‍යාව හඳුනාගත යුතුයි. ඉතින් සුබ ටීවී අපි සූදානම් වැඩසටහන් මාලාවක් විදියට ඔබට මේ ගැන කතා කරන්න. ඔබට පුළුවන් ඔබට තියෙන ප්‍රශ්න අපිට එවන්න. අපි මේ තිරේ දිස්වන දුරකථන අංකයට, WhatsApp අංකයට. අපි කැමති ඔබේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්නට, ඔබට උදව් කරන්නට. ඉතින් සුබ ටීවී Facebook පිටුව ඔබට ලයික් කරොත්, ඒ වගේම සුබ ටීවී YouTube channel එක subscribe කළොත් ඔබට එසැනින් මේ වැඩසටහන් අරඹන්නට පුළුවන්. ඉතින් අපි කැමති ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය උදෙසා මේ වැඩසටහන් පෙළගස්වන්නට. ඊළඟ වැඩසටහනෙන් නැවත හමු වෙමු.